අයිබෝන් ඔන්න කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාව අරගෙන බෞද්ධයන් සහ අනිත් ආගමගේ වෙන්න පුළුවන් අපිට ආගම ජාතිය මොකද්ද කියලා අදාළ නැහැ එක එක මිත්‍යා මතවල ඉන්න පුළුවන් එහෙම නැත්නම් තවත් සමහරු තමන්ට හිතන දේ එක ඇත්තක් කියලා හිතාගෙන සාමාන්‍යයෙන් හිතෙන් දුක් වෙන අය වෙන්න පුළුවන් ඉතින් මේ කාටත් උත්තර අරගෙන දම්සාහිත වෙනවා අනිවාර්යෙන් ඕගොල්ලෝගේ ගෙදරට ඉතින් subscribe කරලා තියාගන්න ඉස්සරහනම් මේ වගේ ලස්සන ඒ වගේම වැදගත් වීඩියෝස් බලන්න ඕන දම්සාහිය subscribe කරලා notification icon එකත් on කරලා තියාගන්න. ඉතින් අද අපි කතා කරන්න ආවේ අපේ ශ්‍රී ලංකාවේ සිරිතක් තියෙනවා බෞද්ධයන්ගේ විශේෂයෙන්ම සිරිතක් තියෙනවා අපේ කවුරු හරි මිය ගියොත් අපේ ඥාති හිතවතෙක් මිය ගියොත් අපි අනිවාර්යෙන් ඔවුන් උදෙසා දෙනවා දානයක් අත් දවසේ ත්‍රෛමාසික සහ අවුරුදු වශයෙන් අවුරුද්දක් යනතුරුම ඒ දාන ටික නොවරදවාම අපේ මිනිසු දෙන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඇත්තටම මොකටද මේ හත් දවසේ දාන දෙන්නේ? හත් දවසේ දාන දෙන එකෙන් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම හත් දවසේ දාන දෙන එකෙන් ඒ අපේ පරලොව ගිය ඥාති මිත්‍රය වෙන්න පුළුවන් සහෝදරය සහෝදරිය වෙන්න පුළුවන් ඔවුන්ට මොනා දෙන සෙත ඔවුන්ට මොනා දෙන එකෙන් එන ඇඩ්වාන්ටේජ් එක වගේ දේවල් තමයි අද අපි කතා කරන්න ලැස්තුනේ. ඉතින් ඒකට හොඳම පුද්ගලයා එකක් අද දම්සාහිත්‍ය channel එකේ නිර්මාතෘ ඉන්දික කුමාර මහත්මයා ඉන්න අපිත් එක්ක අද වැඩසටහනට. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න. ඇත්තරම මේ ඉන්දික මහත්මයා මොකද මේ හත් දවසේ දාන දෙන්නේ? දැන් අපි කිව්වොත් අපේ පුණ්‍ය කටයුතු වල යෙදෙනවා දම්සාල ආදී දේවල් දෙනවා. නමුත් විශේෂයක් කළ මේ හත් දවසේ දාන දෙනවනේ. ඇයි මේක දෙන්නේ? ඔව් ඔබ මගෙන් අහපු ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම දැන් අපේ සාම්ප්‍රදාය තුල හත් දවසේ දාන දෙනවා කියන එකක් තියෙනවා. මුලින්ම කියන්නට අවශ්‍යයි හත් දවසින් දානයක් දෙන්නටම අවශ්‍ය නැහැ. ඒක ඉස්සෙල්ලා අපි බිඳෙලමු. හත් දවසින් දානයක් දෙනවා කියන කතාවක් අපි ඇති කරගෙන තිබුණට බෞද්ධ දර්ශනයකක් නැහැ. දානයක් දෙන්න පුළුවන්. දානයක් දෙන්න අවශ්‍යයි. හැබැයි ඒක හත් දවසෙන්ද තුන් මාසෙන්ද අවුරුද්දෙන්ද කියන කාරණාව නේ වැදගත් වෙන්නේ. එතකොට මම ඔබට කියන්නම් ඇයි එහෙනම් මේ හත් දවසේ දානයක් දෙන්නට කියලා මේ සමාජයේ කතිකාවතක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට පුතා හොඳ උත්තරයක් තියෙනවා. ඒකට උත්තරේ එන්නේ මේ ධර්මයේ ගැඹුර හරියට වටහා නොගත්ත බෞද්ධයන් වෙතින්මයි. සත්ත්ව උත්පත්තිය සිදුවන ක්‍රම අතර එකට බලපාන සාධක තුනක් තියෙනවා. දීඝනිකායේ මහතණ්හා සංකේ සූත්‍රය පැහැදිලි කරනවා මාතාච උතුණී හෝති මව ඍතුවත් ඉන්නෝන යමක් ගැනීමට සුදුසුවත්තා. මාතා පිතුන්නන් සම්නිපතිතා වුන්ති මව්පිය දෙදෙනාගේ සංවාසයේ තියෙනවා. ගන්ධබ්බෝච පච්චු පට්ඨිතෝ හෝති මෙයින් මියගොස් සිටින ඒ ප්‍රාණකාරය නැත්නම් අපි මලගිය කෙනාගේ කර්ම ශක්තිය සහිත විඥානයත් අර කියන අවස්ථා දෙකට සම්බන්ධ වෙන්නට ඕන. ඒතර ගන්ධබ්බ කියලා කියන්නේ මේ කර්ම ශක්තිය සහිත විඥාන. ඒතර මෙන්න මේ කාරණා ත්‍රිත්වයකම ආකාරයෙන් සිදු වුණා නම් එතන අතර කඩවීමක් නැහැ. ඔය අන්තරාභවය කියලා කියන්නේ අපි ඒක වෙනම මාතෘකාවකට කතා කරමු. මේගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා මෙන්න මේ කරුණු තුන එකම ආකාරයකින් එකම අවස්ථාවේදී සිදු නොවුනොත් දැන් මෙයින් මැරලා යන පුජ්‍යලයාට තමන්ට ගැළපෙන ගැබක්කට ඇතුල් වීමට සුදුසු අවස්ථාවේ සිටියේ නැත්නම් ඒකට සුදුසු පරිසරය සකස් නොවුනොත් එයා තමන් ජීවත් වෙන පරිසරය තුල අවට සැරිසරනවායි කියලා. දවස් 7ක් සැරිසරනවලු ඊට පස්සේ ඒක ඒ තුලත් ඒ තමන්ගේ අවශ්‍ය කාරණා සිදු නොවුනොත් තුන් මාසයක් සැරිසරනවලු අන්න එනම් පැහැදිලි කරගන්න හත් දවසක් කියන එකේ අදහස ඒ මියගිය තමන්ගේ ඥාතිවරයා ගැබක් ගන්නට සුදුසු අවස්ථාවක් තුළ ඔබම ඔබ සැරිසරමින් කටයුතු කරනවා කියලා තියෙන විශ්වාසයේ බුදුදහමට අනුව මිත්‍යාවක් අන්තරාභවයක් නැහැ. තියෙන භවයක් පමණයි අතර භවයක් නැහැ කඩවීමක් නැහැ. මේක තනිකරම මිනිස්සු අපේ ගොතාගත්තු යම් කිසි සර් මම පොඩි බාධා කිරීමක් කරන්න මේ මිනිස්සු හරි දක්ෂයිනේ අර දැන් අපිට සයන්ටිෆික්ලි ඒක විග්‍රහ කරන්න බැරි නම් ඒ වගේ විග්‍රහ කරන්න නැති දැන් ඔය හොල්මන් ගත්තොත් අපිට ඩාවින් වාදීවත් එක්කෝ ඔය
එක විද්‍යාඥයෙක්වත් හොයාගත්ත කිසිම දෙයක මේ හොල්මන් කියලා දේ දැන් අපි සාමාන්‍ය විවරෙදි කියන්නේ හොල්මන් කියලා දේ හොයාගෙන නැහැ. ඔව්. ඇත්තටම කිව්වොත් සමහර විට හොයාගන්න පුළුවන් මේ මේ කියන තප්පරෙෙදි එක ඩේට එකකින් මුළු ලෝකයක් වෙනස් කරන්න පුළුවන් පුළුවන්. මේ ඩාවින් වාදේ බොරු වෙන්න පුළුවන්. ඉතින් ඒකකවත් දැන්ට ප්‍රත්‍යක්ෂ කරලා තියෙන තොරතුරු අනුව දැන්ට තියෙන ඩේටාස් අනුව ඒ දේවල් තාම මේ හොයාගෙන නැති දේවල්. ඉතින් මිනිස්සු මේ හොයාගත්තේ නැති දේවල් අර සමන්ට විග්‍රහ කරගන්න බැරි මාතෘකාවලට ඔබනවා. ඒ කියන්නේ දැන් නොපෙනෙන බලවේගවලට අදුසමාන බලවේගකට පවරනවා. ඒ කියන්නේ දැන් අපිට ඒක මොකක් හරි දෙයක් විග්‍රහ කරගන්න අමාරු නම් අපිට ඒ දේ කරන්න බැරි නම් අර ගණිතයේදී ඔගේ මේ මම ගණිතය හදාරන නිසා කියන්නේ හරි අමුතු දේවල් තියෙනවා අර සීමාව වගේ පාඩම්වල. ඉතින් අන්න ඒ වගේ දේවල් වලදී අපිට වෙන විචල්යක් යොදාගෙන ඒක විග්‍රහ කරන්න හදනවා. ඉතින් මට හිතෙන්නේ ඒ දේ තමයි මේ ඔය මේ අදෘශ්‍යමාන බලවේග වගේ දේවල් සර් විශ්වාස කරනවද? ඔව් දැන් දැන් ඔය ලංකාවේ සහ ඔය ඔය යම් යම් පුජ්‍යලයන් කියන ආකාරයේ අදෘශ්‍යමාන බලවේග මම විශ්වාස කරන්නේ නැහැ. බුදුදහමේ අදෘශ්‍යමාන බලවේග කියන්නේ අදෘශ්‍යමාන බලවේග නෙමෙයි අරූපී ජීවි කොටසෙන් ඔබ ඔබ ප්‍රශ්නයක් නේ අදෘශ්‍යමාන බලවේග කියලා මේ අටවගත්තු දේවල් ගැන. ඔව්. නමුත් දැන් ඔය බයෝප්ලාස්මික් එනර්ජි බොඩි, ඇස්ට්‍රල් බොඩි කියන වගේ තියෙන ඒවායි ඒ අදෘශ්‍යමාන අරූපී භාවයන් තියෙනවා කියන එක ඔබත් විශ්වාස කරනවා. එතකොට පැහැදිලි මේ මේක මේ අදෘශ්‍යමාන බලවේගයකට හොල්මන්. හොල්මන් කියලා අදෘශ්‍ය පැහැදිලිද ජීවි කොටසක් ඉන්නවද නැහැනේ ඔබ ඒකනේ මතකලේ හොල්මන් එහෙම එකක් නැහැ. හැබැයි සර් මෙහෙමයි අර ඔය මහසෝනා වගේ අපි මවාගත්ත චරිත ඉන්නවනේ ඒකේ පොඩි සයන්ටිෆික් දෙයක් තියෙනවා අපේ මේ පැරණි මේ මොකද දැනුම් පද්ධතිය. අර අපි කියනවනේ මෙහෙම මේ අත තියලා බලන්න මහසෝනා දැක් නැත්තම් පේන්නේ නැහැ නැත්තම් ගහනවා වගේ කියන්නේ ඒක නූතන විද්‍යාවේ ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. දැන් අපි එක සැරේට මෙහෙම පිටිපස්ස බැලුවොත් අපේ මෙතන ස්නායු වලට හානි වෙලා අපි මැරෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා අනිවාර්යයෙන්. ඒ එතකොට අර මේ මේ අත උස්සල බැලුවට පස්සේ අපේ අත මෙතන ලොක් වෙන නිසා මේ පිටිපස්ස බලන එක මහ වැඩක්. ඒ කියන්නේ එහෙම බැලුවට ආරක්ෂිතයි. ඒ වගේ හදිසි දැන් අපි රෑ යන්නේ චූටි එලියක් වැටලා තියෙන පුළුවන් අපි ඒක දිහා ටක් ගාලා අපි මිනිස්සු කියන්නේ හරි මේ සංවේදී ජීවි කොටාසයක් නේ. ඉතින් ටක් ගාලා පොඩි දෙයකටත් බය වෙනවා. පොඩි දෙයකටත් ඇහැ ගැටගෙන යනවා. ඉතින් අන්න එතන පොඩි මේ සයන්ටිෆික් දෙයක් තියෙනවා. නමුත් ඔය දැන් තියෙන හොල්මන් අනම්මනම් ඒ දේවල් නම් මම විශ්වාස කරන්නේ නෑ. ඔව් එතනත් අර මහසෝන ගහලා නෙමෙයි මේ දේ වුණේ අර විද්‍යාත්මක ක්‍රියාවලියක් තමයි ඒ තුල සිදු වෙන්නේ නේ. ඔව් එතකොට දැන් මේ හත් දවසේ දානය ඇත්ත වශයෙන්ම දැන් ඔය හත් මේකත් කියන්න ඕන දැන් හත් දවසෙන් දානයක් දීම කිසිසේත්ම වරදක් නෙමෙයි. වරදක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් කරන්න. දානය දීම කොහොමත් වරදක්. දානය දීම කොහොමත් වරදක් නෙවෙයිනේ. ඒක හත් දවසෙන්ම දෙන්න ඕන කියන කතාව නේ අපේ මෙහෙම මැරිලා තියෙන සමහරලාට සාමින් වහන්සේලාත් එක්ක දබර කරගන්න තත්ත්වයක් පාවාති කරගන්න මේ નિયમિત දිනේට සාමින් වහන්සේලාට මේ ඒ කාල වේලාවම කරගන්න බැරිම. ඉතින් ඒ නිසා අපිට කියන්නට තියෙන්නේ අන්නර කියන කරුණු කාරණා තුන මත මේ මහායාන බුදුදහමේ උගන්වන ඒ නිසා තමයි මේ කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය බුදුදහමට අනුව පරදත්තූප ජීවි කියන പ്രേත කොටස උත්පත්ති ලැබුවොත් විතරයි පින් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මෙනත් ආත්මභාවයක ලැබුණොත් පින් ගන්න බෑ. නමුත් ඒ අනුමෝදන් වුණත් නැතත් දැන් ඔබ මගෙන් ඔය ප්‍රශ්න වලක් මුලින්ම ඇහුවා. ඒකෙදි මුලින්ම ඇහුවා මේ පින් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔව් පින් ගන්නවා කියලා කියන්නේ තින් අනුමෝදන් කරනවා කියන එකයි. අර මලගිය ප්‍රාණකාරයා යම් කිසි පින් බලාපොරොත්තු වෙන ඉන්න තැනක උප්පත්ති ලැබල ඉන්නව නම් අපි අර දෙන දානීය දිහා බලලා සතුටු වෙනවා. සතුටු. එතකොට ඒ කුසල කර්මයේ ඒ පුණ්‍ය කර්මයේ දිහා බලන සතුටු වීම තමයි එතන පින් අනුමෝදන් කරනවා කියන එකේ අදහස. අනුව සතුටු වීම කියන අදහස. එතකොට තිරෝකුඩ සූත්‍ර වගේ දේශනාවල පැහැදිලිම තියෙනවා. ධාමත්ම කෙටියෙන් තමයි අපි අර අදහස මතු කරන්න උත්සාහ කරේ. වැඩි දීර්ඝ වෙලා ගන්නේ නැතුව කොහොම හරි හත් දවසේ දාන දෙනවා කියන එකේ අර්ථය අන්නේ එකයි. අර මවීර්තුවත්ව සිටීම මාතා මව්පිය දෙදෙනාගේ සංවාසය මේ ගන්ධබ්බයාගේ පැමිණීම නැත්නම් විඥානයේ පැමිණීම මේ තුන එකම අවස්ථාවකදී සිදු නොවුනොත්
අවට පරිසරයේ තමන් නමින් මිය පරලෝකීය ඥාතිවරයා සැරිසරනවා කියන විශ්වාසයක් තිබෙනවා. අන්න ඒ කරන කොටගෙන පින් දෙන්නේ පින් අනුමෝදන් කරන්නේ. නමුත් බෞද්ධ දර්ශනයට අනුව එහි සත්‍යතාවයක් නැහැ. නමුත් 7000 දානයක් දුන්නා කියන එකත් හොඳයි. ඒ දිනයටම දෙන්න ඕන කියලා නීතියක් නැහැ. කොහොම දුන්නත් අර ඔබ ලස්සන වචනයක් පාවිච්චි කරලා කොහොම දුන්නත් මොන ආකාරයෙන් දුන්නත් දානිය නම් දානිය තමයි. සිත සකස් කර ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ දානෙට මේ කෝටිපතියෙක් වෙන්න ඕනෙත් නැහැ. දුප්පතෙක් එක දුන්නත් ඒ දානෙ දානෙම තමයි. ඒ කියන්නේ දෙකම හිතනේ සතුටු වෙන්නේ. අනිවාර්යෙන්ම අපි හිත සකස් කරගත්තු පමණින් තමයි ඒක තිරෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි බොහොම සරලව මේ 7000 දානිය දෙන එකේ අදහස ඔබට කියන්න සූදානම් වෙන්නේ. මේට වැඩි දීර්ඝ විස්තර අපිට විවිධ සූත්‍ර අනුසාරයෙන් අපි දිවිවාරයේ දීර්ඝ විස්තර අපි මේ අපේ පොඩ්කාස්ට් එකේ දානවා. ඉතින් ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න. channel එකේ අපි links වගේ දේවල් දාන්න comment වල අපි podcast episode එකේ දාපු ගමන් ඉතින් ඕගොල්ලන්ට notification එක එයි. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. අවසාන වශයෙන් කියන්නේ ඉතින් මේ වගේ දේවල් වලට ඕගොල්ලෝ බය වෙන්න ඕනේ නෑ. අපි සාකච්ඡා කරන්න පුළුවන් අපේ WhatsApp Facebook කෝණ දෙයක් තියෙනවා. අපේ ඉන්දික සර් මේ පල්ලෙහා description එකේ තියෙනවා. ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. මොන දෙයක් දැනති දේවල් තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඒ වගේම මේ පිළිබඳව උගත් බුද්ධිමත් හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් ඔවුන්ගෙනුත් අහලා දැනගන්න කියලා. ඉතින් අපි ඊළඟ episode එකෙන් හම් වෙනකන් කට්ටියටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. ආයුබෝවන්.